තිරුවන් සරණයි. මම මුලතිව් කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි ස්වාමීන් වහන්සේ. මම මේ පණිවිඩය තිබෙන කල්පනා කළේ මේ දිනවල මාධ්‍ය මගින් ප්‍රකාශ කරන මාධ්‍ය මගින් පළවන විවිධ පුවත් අතර විශේෂ පුවතක් විදිහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රධාන කරගෙන යම් සංවාදයක් පැවැතෙනවා. ඒ සංවාදයේ ප්‍රතිඵලයක් විදිහට ජනාධිපති ගෝඨාභය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඍජුවම චෝදනා කරනවා පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කුරුන්දි විහාරයේ පුරාවස්තු විසිරී තියෙන භූමිය නැත්නම් කුරුන්දි විහාරයට අයත් භූමිය වැඩි කියලා මහා විහාරයට වඩා විශාල විහාරයක්ද කියන කාරණාව ජනාධිපතිතුමන් විමසනවා. එහිදී ජනාධිපතිතුමන් පෙන්වා දෙනවා පළවෙනි කාරණා විදිහට මහා විහාරය අක්කර 100ක්වත් නැහැ. ඊට වඩා කුරුන්දි විහාරයේ විශාල වන්නේ කෙසේද කියලා. නමුත් මහා විහාරය යනු භූමියෙන් විශාල එකක් නෙමෙයි. මේ ශාසනය ආරම්භ වූ තැන නිසායි මහා විහාරය කියලා කියන්නේ. ඇත්තටම භූමියනුත් මහා විහාරයේ අක්කර 2000ක් විතරගේ ප්‍රමාණයක් තියෙනවා. ඉසුරුමුණිය පටන් අභයගිරිය දක්වා ආදී ප්‍රදේශ ජේතවනය රූපාරාමය ආදී සියලු ප්‍රදේශ ගත්තාම අක්කර 2000ක් වගේ ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම මිහින්තලයේ විතරක් අක්කර 500ක භූමියක් පමණ ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මේ සියල්ලම ගත්තාම විශාල භූමි ප්‍රමාණයක් අනුරාධපුර පූජා භූමියට වෙන් වෙනවා. ඉතින් ඒක ජනාධිපතිතුමන් සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් දැනගත යුතු කාරණාවක්. කුරුන්දි විහාරයේ දෙමළ ජනතාවට අයත් ඉඩම් තිබේද? ඒ තිබේ නම් ඒවා නිදහස් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කරන්නේ සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු දිගින් දිගටම කියා සිටිනවා. මෙතන වසර 100 ගණනාවක් සිට වගා කටයුතු කරන කුඹුරු පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව අත්පත් කරගත්තා කියලා. ඇත්තටම එහෙම කුඹුරු අත්පත් කරගෙන තිබෙනවාද? විදුලි බිල දැකලා ප්‍රෙෂර් වෙන්න එපා. මෙලිබන් විදුලි බිල් බොනන්සා. දවසට විදුලි බිල් 100ක් ගෙවනවා. මෙලිබන් තේ හෝ මෙලිබන් කහට හිස් පැකට් දෙකක් නම ලිපිනේ දුරකථන අංකය සමග අංක 100 ගල්කිස්ස ලිපිනේට වා තරගයට එක්වන්න කොන්දේසි සහිතයි. මුලතිව් කුරුන්දි විහාරයට අයත් පුරාවස්තු වල භූමිය මුලින්ම මැනීම සිද්ධ වෙන්නේ 1933 මැයි මාස 18 ගැසට් එකකින් අතිවිශේෂ ගැසට් එකකින්. ඒ කියන්නේ ලංකාවේ සුදු ජාතික පාලකයන් ඉන්න කාලේ. ඒ අක්කර 78ක් ප්‍රමාණයක් ගැසට් වෙනවා. ඉන් පස්සේ පසුකාලීන ගවේෂණ වලින් තේරෙන යනවා මේටත් වඩා විශාල ප්‍රමාණයක මෙහි නටබුන් විසිරලා තියෙනවා. ඒ නිසා අලුතෙන් ගැසට් කරන්න නියමිත කරනවා අක්කර 229ක භූමි ප්‍රමාණයක්. ඉතින් මේ කුරුන්දි විහාරයේ මේ නටබුන් සියල්ලම තිබෙන්නේ මේ කුරුන්දි විහාරය කියලා කියන සක්‍රීය පන්සලක් නෙමේ. මේ නටබුන් තිබෙන භූමි ප්‍රමාණය තමයි මේ හඳුනාගන්නේ. එතකොට මෙතන නව විහාරස්ථානයක සංඝාවාස ආදී ගේවල් වල තාම කිසිම ඉඩමක් වෙන් වෙලා නැහැ. තාමත් මේ හඳුනාගනිමින් තිබෙන්නේ නටබුන් තිබෙන ප්‍රදේශය කොච්චර භූමිකයක මේ නටබුන් විසිරලා තිබෙනවද කියලා පමණයි. එතකොට එහෙම හඳුනා ගැනීමේදී ගවේෂණ කටයුතු කළාට පස්සේ තමයි දැනගන්නේ මුල් අක්කර 78ට අමතරව තවත් අක්කර 229ක වගේ ප්‍රමාණයක් තුල මෙම පුරාවස්තු විසිරලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ අනුව පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා. මොකද මේ පුරාවස්තු තිබෙන නාගචෝල රක්ෂිතයේ මැද්දේ තමයි මේ සියලු පුරාවිද්‍යා නටබුන් ටික තිබෙන්නේ. නාගචෝල රක්ෂිතයේ ගැසට් වෙන්නේ 1932 හත්වෙනි මාසේ පළවෙනිදා. හෙක්ටයාර් 6800 ගාණක් යුක්තව තමයි මේ නාගචෝල රක්ෂිතයේ ගැසට් වෙන්නේ. ඒ නාගචෝල රක්ෂිතේ වන සංරක්ෂිත කලාපයේ ඇතුළේ තමයි මේ පුරාවිද්‍යා උරුමයන් තිබෙන්නේ. එතකොට මේ පසුගිය කාලේ 2018 19 20 වෙන කාලේ මේ ප්‍රදේශය විශාල වන සංහාරයක් සිද්ධ වුණා. එෙහිදී මේ ප්‍රදේශයේ කුරුන්දි විහාරයේ අවට භූමියත් අක්කර 50ක 60ක ප්‍රමාණයක් කුරුන්දි විහාර ලං අසලම කැලේ ශශි කුමාර නැමැති දෙමළ ජාතික පුද්ගලයාගේ මූලිකත්වයෙන් එලිපෙහෙලි කිරීම සිද්ධ වුණා. පරණ පුරාණ පොකුණ මේ කුරුන්දි විහාරයට අයත් පරණ පොකුණ වැවක් බවට පරිවර්තනය කරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියන දෙපාර්තමේන්තු දෙකේ අවසරයකින් තොරව කරලා බලහත්කාරයෙන් අනීතිකව මේ වන රක්ෂිතය කපනවා. එතකොට මේ කපපු රක්ෂිතය තුළ පුරාවස්තු විසිරලා තිබෙනවා. මේ පුරාවස්තු මේ නැවත ගැසට් කරන්න යන අක්කර 229 ඇතුලේ
අක්කර 5කුත් තියෙනවා එලි කරන ලද භූමියක්. Skin friendly formula. Feel the confidence in a bottle. 6 scintillating fragrances. DRO Deo Roll-On. Be close enough. ඒ එලිකලේ 2019 2020 මුල් කාර්තුවේ. එසේ නොමැතුව මේ අක්ක අවුරුදු 100 ගණන් කුඹුරු කරපු ඉඩම් නෙමෙයි. මේ එලි බෙහෙලි කළපු භූමියේ තවමත් වී ඇටයක්වත් දාන්න ඔවුන්ට නොහැකි වුණා. මොකද එලි පෙහෙලි කරාට පස්සේ 2020-21 කාලය තුල මේ අයට නඩු පවරනවා. නඩු පවරලා මේ අය වරද පිළි අරන් තියෙනවා. එතකොට තමන්ගේ උරුමයෙන් ලැබිච්ච භූමියක් නම් කුඹුරක් නම් ඔවුන්ට බලපත්‍රයක් එහෙම නැත්නම් තවත් ලියවිල්ලක් තිබිය යුතුයි. හැබැයි කිසිදු ලියවිල්ලක් ඔවුන්ට නැහැ. මොකද ඒ නිසා තමයි ඔවුන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ල අනුව ඔවුන් වරදකරුවන් වුණේ. ඉතින් ඒ නිසා මෙතන පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව කිසිසේත්ම කාගේ හුවත් අහිංසක දෙමළ ජනතාවගේ කුඹුරු අත්පත් කරගෙන නැහැ. එතන ඒ ආසන්න කුඹුරු ඇත්තෙත් නැහැ. ඒ මේ පුරාවිද්‍ය රක්ෂිතයෙන් පිට තමා කුඹුරු තියෙන්නේ. ඒත් හොඳට මතක තියාගන්න ඕනේ දැනගත යුතු විශේෂ කාරණාවක් තමා නාගචෝල රක්ෂිත 1932 හෙක්ටයාර් 6800 ගණනක් තිබුණාට අද තියෙන්නේ හෙක්ටයාර් 5500කටත් අඩු ප්‍රමාණයක්. මොකද පසුගිය කාලය තුල මේ අවුරුදු කාලය තුල හෙක්ටයාර් 1200කට වඩා වන සංහාරකයන් විසින් මේ නාගචෝල රක්ෂිතය විනාශ කරලා තිබෙනවා. ඉතින් ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙවැනි තීරණ තීන්දුව ගන්නට පෙර තමන්ගේ නිලධාරීන් සහ එක්ව මේ සිදුවල පුළුල් විමර්ශන කරලා දෙමළ ජාතික බෙදුම්වාදී කණ්ඩායම් වලට ඇහුම්කම් නොදී මේ සඳහා සාධාරණ පිළිවෙලක් සාධාරණ තීන්දුවක් ලබා දෙන ලෙසත් විශේෂයෙන්ම එහිදී මේ රටේ උරුමයන් ආරක්ෂා කර ගැනීම තමන්ගේ වගකීම බවත් අපි ජනාධිපතිතුමන්ට ඉතාම මෙත් සිතින් සිහිපත් කරන්න කැමතියි. හැමදෙනාටම තෙරුවන් සරණයි.